හතර ශ්‍රේණිය ගණිතය පන්තිර සහභාගී වෙන මගේ පුංචි පටව සෑම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි ගණිතය පාඩමේ තුන්වෙනි පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්නයි යන්නේ. තුන්වෙනි පාඩමේ නම තමයි අපි අද දිගන ගන්න යන්නේ දුවේ පුතේ දිග මැනීම. ඉතින් මේ දිග මැනීම කියන පාඩමට අපි සම්බන්ධ වෙනකොට ඇතුළු වෙනකොට මගේ පුතාලා දෙක ශ්‍රේණියේදී ඒ වගේම තුන ශ්‍රේණියේදී ඉගෙනගත්තු කරුණු ටිකක් ටීචර් මතක් කරන්න යන්නේ. මගේ පුතාලා තුන ශ්‍රේණියේදී ඉගෙන ගත්තා අභිහත ඒකක වලින් දිග මනින්න. ඒ මොනවද අභිහත ඒකක කියන්නේ? අභිහත කියන්නේ අපිට කැමති විදිහට අපේ අභිහතයට අනුව අපේ කැමැත්තට අනුව අපි ළඟ තියෙන යම් යම් දේවල් පාවිච්චි කරලා අපිට දිග මනින්න පුළුවන්. අපි හිතමු ගිනි පෙට්ටි වලින් අපි දිග මැන්න තුන ශ්‍රේණියේදී, ගිනි කූරු වලින් මැන්න, පැන්සල් වලින් මැන්න, පෑන් වලින් මැන්න, කෝටු කෑලි වලින් මැන්න, ඉරතු කෑලි වලින් මැන්න. මේ වගේ අපි ළඟ තියෙන අපිට අභිහිත විදිහට අපි කැමති විදිහට අපි දිග මැනීම සිද්ධ කළා. නමුත් මේක ජාත්‍යන්තර විදිහට යනකොට පස්සේ භාවිතයට ගන්නකොට මේ ක්‍රමය සාර්ථක වුණේ නැහැ. හේතුව තමයි මම ළඟ තියෙන ගිනි පෙට්ටියත් තව කෙනෙක් ළඟ තියෙන ගිනි පෙට්ටියත් දිගින් වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා සම්මත මිනුම් කියන ඒකකවලට භාවිතයට පුරුදු වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි පාඩමෙන් පුතේ ඉගෙන ගන්න යනවා අපි හරියාකාරව දිගමනින්නේ කොහොමද, ඒ වගේම දිගමනින්නේදී අපි භාවිතා කරන්න ඕන යම් යම් ක්‍රමවේද තියෙනවා ඒවා කොයි වගේද, ඒ වගේම දිගමනින්නේ කොහොමද කියන මේ කාරණා අද දවසේ පාඩමෙන් ලස්සනට කියලා තියෙනවා. ඒ හින්දා අද දවසේ පාඩම සම්පූර්ණයෙන්ම අහගෙන ඉන්න කියලා ටීචර් ආදරයෙන් ආරාධනා කරනවා. අපි අද දවසේ පාඩමට යන්නේ වෙනකොට අපි මේ කරුණු ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. රයිට්. මේ ඔක්කොම ඉගෙන ගත්ත නේද අපි? තව ටිකයි තව ටිකයි තව ටිකයි තව ටිකයි. දිගමැනීම පාඩමෙන් අද දවසේදී අපි දුවේ පුතේ ඉගෙන ගන්න යන්නේ මීටර සෙන්ටිමීටර ප්‍රථම සෙන්ටිමීටර හඳුනා ගන්න යන්නේ. පුතා හැම ළඟම අඩි රූලක් තියනවා නේද? හැම කෙනෙක් ළඟම අඩි රූලක් තියෙනවා. ඉතින් හැමෝම අඩි රූල ගන්නක බලන්න අතට අඩි රූලක් අතට ගන්න අඩි රූලක් හැම දරුවෙක් ළඟම තියෙනවා. මේ අඩි රූලේ එක පැත්තක් තියෙනවා අපිට ලකුණු කරලා බිංදුවේ සිට 12 වෙනකම් හිත බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා අඩි රූලේ තියෙනවා. ටිකක් ඈතින් ඈතට ලකුණු කරලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තේ තියෙනවා 1 සිට 30 දක්වා. සමහර අඩි රූල් වල බිංදුවක් තියෙනවා. බිංදුව 1 2 කියලා මෙහෙම ගිහිල්ලා 29 30 වෙනකන් තියෙනවා. ඉතින් මගේ පුතාට නිකම්ම හරි හිතුවද මොනවද මේ 1 සිට 12 වෙනකන් තියෙන්නේ? මොනවද මේ බිංදු තිහන පන්තියෙන් කියල හිතුවද කල්පනා කරාද දන්නවද? එහෙනම් දන්න දරුවන්ට නැවත දැන ගැනීම පිණිසත් දන්නේ නැති දරුවන්ගේ දැනුම අලුත් කියන දැන ගැනීම පිණිසත් ටිට කියලා දෙන්න යන්න. හරි, බිංදුවේ ඉන්න නැත්ත 1 සිට 12 දක්වා තියෙන්නේ අඟල්. අඟල් නෙමෙයි අඟල්. 1 සිට 30 දක්වා තියෙන්නේ සෙන්ටිමීටර.
එකේ සිට 30 දක්වා තියෙන්නේ සෙන්ටිමීටර. එහෙනම් මේකට අපි කියනවා අඩි රූල. අපි මේ උපකරණයට කියන්නේ අඩි රූල. එහෙනම් මගේ රත්තරන් දුවේ පුතේ අඩි රූලක සෙන්ටිමීටර 30ක් තියෙනවා. අඟල් 12ක් තියෙනවා. ඔන්න ඔයාලගේ දැනුම් පොතට තියෙන අලුත් දෙයක් කියලා දුන්නා. සෙන්ටිමීටර පොදුවක සෙන්ටිමීටර 30යි කියන්නේ නැත්නම් අඩි රූලක සෙන්ටිමීටර 30යි කියන්න මගේ පුතාලා දන්නවා. අද ටීචර් අලුත් දෙයක් ඔයාලට කියලා දුන්නා. අඩි රූලක තියෙනවා අඟල් 12ක්. කීයද? අඟල් 12ක් තියෙනවා අඩි රූලක. ඒක අමතක කරන්නපා. එහෙමනම් අපි බලමු සෙන්ටිමීටර හඳුනා ගැනීමේදී අපි සෙන්ටිමීටර භාවිත කරන්නේ මොන වගේ වස්තුන් වල දිගමනින්නද? මොන වගේ වස්තුන් වල දිගමනින්නද? ඒ කියන්නේ අපි සෙන්ටිමීටර භාවිත කරන්නේ ඉතා දිගින් අඩු කුඩා ප්‍රමාණයේ යම් යම් දේවල් වල දිගමනින්න. දැන් අපි ගත්තොත් එහෙම ටීචර් ළඟ තියෙනවා මේ පොත. මේ පොතේ දිගමනින්න අපි මොකක්ද භාවිත කරන්න පුළුවන්? අඩි රූලක් නේද? මේ පොතේ දිගමනින්න අඩි රූලක් තමයි භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ ගම් බෝතලය. ගම් බෝතලයේ දිගමනින්න අඩි රූල භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙන වෙන පෙට්ටි. මේ පෙට්ටියේ දිගමනින් අඩි රූල භාවිත කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඉතා දිගින් අඩු ප්‍රමාණ වලින් යුතු වස්තුන් වල දිගමනින් අඩි රූල භාවිත කරන්න පුළුවන්. මේ පෑන නේද? පෑන, පැන්සල, මකනය, පොත, පැන්සල් පෙට්ටිය. ඒ වගේම මගේ පුතාලා වාඩි වෙන මේසය, සිසු මේසය, ඒ වගේම පුතාලගේ පුටුවේ පළල, මේ වගේ අපි අවට තියෙන පුතාලගේ වටේ පේන්න තියෙන ඉතා දිගින් දිගින් යුතු දිග ප්‍රමාණවලින් අඩු වස්තු වල දිගමනින්න අඩි රූල භාවිත කරනවා. අඩි රූල කියන්නේ සෙන්ටිමීටර. සෙන්ටිමීටර අපි ලියනකොට සෙන්ටිමීටර ලියන්නේ කොහොමද? cm. කොහොමද ලියන්නේ? cm පේනවා නේද? cm. මේ සෙන්ටිමීටර ලියනකොට අපි ලියන්නේ cm. cm ලියනකොට සිම්පල් අකුරේ. මෙන්න කියනවා සෙන්ටිමීටර වලින් දිග මැනීම සඳහා අඩි රූල භාවිත කරයි. සෙන්ටිමීටර වලින් දිග මැනීම භාවිත කරන්නේ අඩි රූල. අඩි රූලක සෙන්ටිමීටර 30ක් ලකුණු කර ඇත. මෙන්න කියනවා අඩි රූලක් පුතාලට පේනව නේද? අඩි රූලක් තියෙනවා. රයිට්. මේ අඩි රූලේ සෙන්ටිමීටර 30ක් තියෙනවා පේනවද? අඩි රූලේ සෙන්ටිමීටර 30ක්. අනිත් පැත්තේ තියෙන්නේ මොනවාද? අඟල් දීජ කියලා දුන්නේ. අනිත් පැත්තේ තියෙන්නේ අඟල්. හොඳට බලාගන්න. හරිද? හොඳ අවබෝධයෙන් මේ ස්ක්‍රීන් එක දිහා බලාගන්න. දැන් අපිට තියෙනවා සෙන්ටිමීටර මොන හරි විදියකින් දිගමනින්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක්.
හරිද? දිග මනිනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ මොනවද? අපි දිගක් මනිනකොට අපි දිග මනින්නේදී සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානම කාරණා තමයි ආරම්භක ස්ථානය හඳුනා ගැනීම. පටන් ගන්න කොතනින්ද කියලා දැනගත්තුව දිගක් මනින්න බෑ. ඒ වගේම අවසාන ස්ථානය හඳුනා ගැනීම. අවසාන කොතනද කියලා දන්නේ නැත්නම් ඒකත් අපිට හරියට මනින්න බෑ. ඒ වගේම තමයි ලකුණු කරන ස්ථාන නිවැරදිව ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් අපි ළඟ හරියට දන්නේ නැත්නම් අපිට දිග මනින්න බැරි වෙනවා. තේරුණාද? දිග මනින්න බැරි වෙනවා පුතේ. ඒ හින්දා ඒ කරුණු හොඳට මතක තියාගන්න ඕනේ. මේ බලන්න. මෙන්න තියෙනවා අරි රූලා. රයිට්? පුතාලට පේනවද ආරම්භක ස්ථානය ලකුණු කරලා තියෙනවා? ඒ කියන්නේ සමහර ඒවල බිංදු තියෙනවා, සමහර ඒවල එක තියෙනවා. බිංදුව, මේක බිංදුව තියෙන්නේ, මෙතන තියෙන්නේ බිංදුව නෑ, ආරම්භක තැනමයි. මෙතන බිංදුව නැහැ, පටන් ගන්නෙම බිංදු, බිංදුවක් නැතුව. එහෙම තියෙද්දී අපි දිග මනිනකොට අපිට පුළුවන් අඩි රූල කෙළවරින්ම ආරම්භක ස්ථානයට තියලා දිග මනින්න. තේරුණාද? අඩි රූලේ පටන් ගන්න තැන බිංදුව නැත්නම් කෙලින්ම එක කියලා තියනවා නම් අපිට පුළුවන් බලන්න අඩි රූල ඒ මනින එක පටන් ගන්න තැනින්ම තියන්න. එහෙම නැත්තම් බිංදුව තියනවා නම් අපි ඒ බිංදුව තියෙන තැන තමයි අපි මනින තැන පටන් ගන්න තැනට තියන්න ඕන. තේරුණාද? අනිවාර්යයෙන්ම ආරම්භක ලකුණු ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. තේරුණාද? ආරම්භක ලකුණ ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. හරි. අපි දැන් දිග මනින්න යනවා. පුතා අඩි රූල ගන්න. පුතාලට ළඟ හතර ශ්‍රේණියේ ගණිතය පොත නැහැ. පුතාලට තුන ශ්‍රේණියේ පොත තියෙනවනේ. අරගෙන අපි දිග මනින්න. හරිද? තුන ශ්‍රේණියේ පොත ගන්න. පොත අරගෙන දිග මනින්න. මනලා ටීචර්ට කියන්න. හරිද? තුන ශ්‍රේණියේ පොත අරගෙන දිග මනලා කියන්නේ සෙන්ටිමීටර කීයද කියලා. එතකොට අපිට බලන්න පුළුවන් හරියටම කවුද දිගමන්නේ කියලා. මයින්ද කියන්න මට පුතාලගේ ගණිතයේ පෙළ පොතේ දිග මැනලා කියන්න. ටීචර් මනිනවා. කවුද බලමු හරියට මැනලා කියන්න. ඊට පස්සේ මං කියන්නම් හරි ගණන්. කවුරු හරි මැනලා කියන්න මට උත්තරේ. කො කියන්න ගණිතයේ පෙළ පොතේ දිග කීයද? පුතේ දිග කියන්නේ මේ අතට. දිග කියන්නේ මේ අතට. දිග මන්න මට කියන්න සෙන්ටිමීටර කීයද කියලා. මට බලන්න ඕනේ හරියට මන්නද කියලා බලාගන්න. ඔව් කියන්න. කවුද කියන්නේ?
अनम्यूट कर लिया ना को माधवी की अंड धोनी धोनी प्रतिभा माधवी की है दे एको तूने पता नहीं दो बोलो लांगे को धोनी की रिसली ඊළඟට යෙනුල් සදෙව් බිනෝලි දැන් මමද උත්තරේ කියන්න ඕනේ Excuse me, teacher. ඔව් මගේ ළඟ දැන් තුන ශ්‍රේණිය පොත නැහැ. හ්ම් මේ මම අත්තම්මලා ගෙදර ඉන්නේ. හා හරි කාළඟද තුන ශ්‍රේණිය පොතක් තියෙන්නේ පුතේ පුතේ තිවෙන් කියන්න බැරිද විසි හතයි. මොනාද 27 සෙන්ටිමීටර් 27. සෙන්ටිමීටර 27 27. අපි බලමු හරිද කියලා කෝ මෙන්න ගණිතය දැන් ඕගොල්ලෝ කියන්නේ ටීචර්ෙන් කියලා මෙන්න ගණිතය පොත මෙන්න තුන ශ්‍රේණියේ ගණිතය පොත දැන් මේකේ දිගමනින් අපි යන්නේ තේරුණාද තුන ශ්‍රේණියේ ගණිතය පොතේ දිගමනින් පොත අපි අඩි රූල මෙහෙම පටන් ගන්න තැනටම එක පාරක් තියන්නේ නැහැ ඇයි ඒ කියන්නේ නැත්තේ අපි අඩි රූල බින්දු තියෙනවද කියලා බලන්න ඕනි. මගේ අඩි රූල නම් බින්දුව තියෙනවා. එහෙමනම් මොකද කරන්න ඕනේ? බින්දුව තියෙන හින්දා මේ ගණිතය පොතේ හරිද? බින්දුව තියෙන තැනට තමයි පොතේ ආරම්භය තියන්න ඕනේ. මෙන්න මේ විදිහට. තේරුණාද? මෙන්න මේ විදිහට තියන්න ඕනේ. චූටියට බින්දුව පේනවායි. හරිද? මෙන්න මේ විදිහට තිබ්බා. පේනවාද? පටන් ගන්න තැන ටිකක් ලං කරලා පෙන්නන්නම් ඕගල්ලන්ට. දැක්ක නේද? පේනවනේ හොඳට. මෙන්න පටන් ගන්න බිඳුව තුූට තියෙන තැනින් ටීචර් තිබ්බා. ඊළඟට මේ කෙළවර වෙන තැන බලන්න ඕනේ. මොකද්ද තියෙන ඉලක්කම්? හිමීට බලන් හෙල්ලෙන්න නැතුව ගියාම්. 27 කීයද? 27 දැක්කද? එහෙනම් ගණිතය පොතේ දිග මොනවද 27 සෙන්ටිමීටර 27යි. වෙරි ගුඩ්. එන්න මේ විදිහට තමයි අපි දිග මනින්නේ. මොනවද 27? 27යි. සෙන්ටිමීටර. සෙන්ටිමීටර. අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර යොදන්නම ඕනේ. හරි. ඊළඟට අලුත් පැන්සල. ටීචර් ළඟ නම් අලුත් පැන්සලක් නෑ පුතේ. උල් කරපුවා තමයි තියෙන්නේ. පුතාල ළඟ අලුත් පැන්සලක් තියෙනවා නම් දිගමැල්ල ටීචර් කියන්නේ. එක එක පැන්සල් එක එක දිගනේ. නේද? සාමාන්‍යයෙන් ටීචර් ළඟ චුට්ටක් උල් කරපු එකක් තමයි තියෙන්නේ. කියන්න බලන්න අලුත් පැන්සලේ දිග කිය සවිජ මැන්නද දිනවෙන් අලුත් පැන්සලක් නැත කාලඟට අලුත් පැන්සලක් තියෙන්නේ. හරි
මල්ලන් අලුත් එකක් වගේ එකක් තියෙන චුට්ටක් උල් කරලා තියෙන්නේ. කමන්න අපි ඒක මනිමු. මම පෙන්නන්නම්. ඉස්සලා වගේම පුතාට පෙන්නන්නම් දිග මනින විදිය. හරිද? බිස්තුව තියෙන දැන් සෙන්ටිමීටර් 7යි. සෙන්ටිමීටර් 7යි. 7යි. 17යි සෙන්ටිමීටර්. ආ 17යි. වෙරි ගුඩ්. මෙන්න මේ විදිහට බිඳුව තියෙන තැනින් තිබ්බා. බලන්න අංක මේක බලන්න යන්න පුතේ. මියුට් කරනද? පුතාලා මියුට් කරගෙන කතා කරන්න. හරිද? මෙන්න මේ කෙරවලෙන් තිබ්බා. තියලා මෙන්න මේ විදිහට මම කර මටත් ආවෙ නම් සෙන්ටිමීටර 17යි තමයි. සෙන්ටිමීටර 17යි. සෙන්ටිමීටර 17යි. පෙන්සල් පෙට්ටි නම් පුතේ එක එක විදිහට තියෙනවනේ එක එක ප්‍රමාණ වලින් පුතාල මනින්න. හරිද? මල්ලම චූරු පෙන්සල් පෙට්ටියක් තියෙනවා. සෙන්ටිමීටර 19යි. සෙන්ටිමීටර 19යි. එක එක්කෙනාගේ එක එක ප්‍රමාණවලින්. හරිද? මනල මෙහෙල ලියන්න. අපි දෙන්නගේ මගේ පැන්සල් පෙට්ටියේ දිග සෙන්ටිමීටර 21යි. පුතාලගේක මැනලා කියන්න. 21යි සෙන්ටිමීටර. අභ්‍යාස පොත. සිංහාර පොතක් ගමු නේද? සිආර් පොතක් මනිමු අපි. සිආර් පොතක දිග හරියට සෙන්ටිමීටර 29යි. මේ බලන්න. පටන් ගන්න තැනින් තියෙනවා හරියටම. ඊට පස්සේ කෙළවර වෙන තැන බලනවා සෙන්ටිමීටර 30ක් ලං වෙනවා. හැබැයි පුතේ 30කටත් ලං වෙනවා. බලමු කණ්ණාඩි දාලා මොකද බලන්නේ. විසි නමයක් වගේ තමයි. විසි නමය මාර 30ක් කිට්ටු වෙනවා. අපි 29යි කියලා දාම්. සෙන්ටිමීටර් අපි මෙතන දාමු CR book කියලා. CR කියලා දාගන්න. CR කියලා දාගන්න. එතකොට දන්නවා CR book කියලා. හරියනම් මැකුවා ඔන්න 1 2 3 door. දැන් අපි යනවා මීටර හා සෙන්ටිමීටර
අඩි රූල තියෙනවා. හරිද? ඊට පස්සේ ටීච මොකද කරන්නේ? අඩි රූල කෙලවන තැන, මේ තිහ තියෙන තැන සලකුණක් දාන්න ඕනේ. ඇයි සලකුණක් තියන්නේ? පුතාලට අමතක වෙනවා අඩි රූල ගත්තහම. මෙන්න මේ විදිහට ඉරි කෑල්ලක් අඳිනවා. තේරුණාද? මෙන්න මේ විදිහට ඉරි කෑල්ලක් අඳිනවා. ඊට පස්සේ පුළුවන් බය නැතුව අඩි රූල ගන්න. හරිද? දැන් ඒ අඩි රූල අරගෙන අර අපි නවත්තපු තැන තියෙන, නවත්තපු තැනට නැවත වාරයක් බිංදුව තියෙනවා. අඩි රූලේ බිංදුව සලකුණ තියෙන තැන. රයිට්? තියලා ඊළඟට අඩි රූල කෙලවර වෙන තැන ආයි මේ විදිහට සලකුණක් යොදනවා. තේරුණාද? ඊට පස්සේ දැන් මෙතන කීයද? එකයි, මෙතන දෙකයි. අපි මතක තියාගන්න ඕන අඩි රූල පුස්සපු වාර ගණන. ඊළඟට අපි නම් ලකුණු කරපු තැනට අඩි රූලේ බිංදුව තියෙන තැන තියලා. හරිද? මෙන්න මේ විදිහට මේ වස්තුව කෙලවර වෙන තැන ලකුණු කරලා දැන් ටීචර් බලන්න ඕනේ. ඉඳා ටීචර් බලනවා කීයද කියලා. එතකොට තියෙනවා සෙන්ටිමීටර 11. දැන් එතකොට මේ ලයිට් එකේ දිග, මේ ලයිට් එක තියෙන බේටි දිග වෙන්නේ කීයද? අඩි රූලෙන් කීයද? අඩි රූලෙන් දිකයි. සෙන්ටිමීටර 11යි. නැවත වාරයක් අඩි රූලෙන් දිකයි. ඒ වගේම සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 11යි. තේරුණාද? මේ ස්ටෑන්ඩ් එකේ දිග අඩි රූලෙන් දෙකයි, තව සෙන්ටිමීටර 11යි. තේරුණා නේද? හරි. එහෙමනම් අපි ඒක ලියන්න ඕනේ. හරිද? අපි ඒක ලියන්න ඕනේ. ගේ පෑන් වල. රයිට්. පළමුව පොදුවේ සෙන්ටිමීටර 30 සලකුණ වස්තුවේ පිටි ස්ථානය බලා එහි සලකුණු කිරීම ලකුණක් දානවා. ඊට පස්සේ ඉන්පසු වස්තුව මත සලකුණු කරලද ස්ථානයට පොදුවේ ආරම්භක සලකුණ යොමු වනසේ පොදුව නැවත තබා ඉතුරු දිග ප්‍රමාණය මනිනවා. කීයද? මේකේ තියෙනවා 14යි කියලා. එම දිග ප්‍රමාණයට එකතු කළ විට මුළු දිග ලැබේ. දැන් මම වෙන කූ ස්ටෑන්ඩ් එකක් තිබුණේ 30යි 30යි 11. එතකොට මේක මුළු දිග කීයද ස්ටෑන්ඩ් එකේ? 30යි 30යි 60යි 60යි 11යි 71යි. මොනවද 71? සෙන්ටිමීටර 71යි. කීයද දිග? සෙන්ටිමීටර 71යි. මෙන්න මේ විදිහට තමයි අඩි රූලෙන් දිග මනිනකොට සැලකිලිමත් වෙන්නේ. ඒ විදිහට තමයි මීටර පොදුවෙන් දිග මනිනකොටත් සැලකිලිමත් වෙන්නේ. තේරුණාද? ඒ විදිහටම තමයි මීටර පොදුවෙන් දිග මනිනකොටත් සැලකිලිමත් වෙන්නේ. තේරුණාද? දැන් හොඳටම හැමෝටම මගේ පුතාලට දිග මනින විදිය හොඳටම පැහැදිලි වුණාද? කොහොම බලන්න කියන්නේ? පොතට පැහැදිලි වුණාද දිග මනින ක්‍රමය විදිහ? ඔව්ද නැද්ද? කතා කරන්නේ නැත්තේ ඇයි? ටීචර් කියන එක ඇහෙන්නේ නැද්ද? දිග මනින විදිය පැහැදිලි වුණාද? ඔව්. ඒක නේන්න අනේ. අපේ ළමයි හරි හොඳයි. කතා කරන්න කිව්වත් කතා කරන්නේ රයිට්. අපි එහෙනම් ඉතුරු එකට යමු. මොන මැකුවා?
ඒ වගේම 30යි ඔක්කොම කීයද සම්පූර්ණ 100ම කියනවා 100ව දෙකක් ඒ කියන්නේ එතන 200ක් තියෙනවා මොනවාද 200ක් තියෙනවා right එහෙනම් වෙන්න අපි ලිව්වා ඒ 200 ඒ කියන්නේ මෙන්න මේ 150 ඇතුලේ සම්පූර්ණ සියයේ ඒවා භාගයෙන් සම්පූර්ණ සියයේ ඒවා කියනවා දෙකක්. ඒ කියන්නේ 100යි 100යි කීයද? 100යි 100යි කීය. ඊට පස්සේ ඒ 100ට පස්සේ තව 50ක් ඉතුරු වෙනවා. ඒ 200ට පස්සේ තව 50ක් ඉතුරු වෙනවා. හැබැයි මේ සෙන්ටිමීටර සිය අපි සෙන්ටිමීටර වලින් තියන්න බැහැ හේතුව මීටර බවට පත් කරගන්නවා එතකොට එතන තියෙනවා මීටර මීටර දෙකක් ඊට පස්සේ සෙන්ටිමීටර 50ක් වෙනවම තියෙනවා ඇයි නීච මෙච්චර මේ අමාරු කරලා විකට කියලා දුන්නේ මතක් වෙන්න නැත්නම් එක පාරට කෙටි ක්‍රමය කියලා දුන්නා නම් ඔයාලා ඒක ආයි මතක තියාගෙන කෙටි ක්‍රමයෙන් හදනවා දිග ගණනක් හදන්න දුන්නාම ඔගලන්ට මතක නැති වෙනවා හරි ආයි කියන්න ටීචර් වෙන්න තියෙනවා 250යි 100 මෙතන අපි බලන්න ඕනේ 100 ගොඩවල් කීයක් තියෙනවද කියලා සිය ගොඩවල් කීයක් තියෙනවද මෙතන? සිය ගොඩවල් දෙකක් තියෙනවා. සියයි සියයි දෙසියයි. ඊට පස්සේ ඉතුරු කීයක් තියෙනවද? සිය ගොඩවල් දෙකයි කියන්නේ කීයද උත්තර 200යි. තව ඉතුරු 50ක් තියෙනවා. එහෙනම් මේ දෙකයි කියන්නේ මීටර 50යි කියන්නේ සෙන්ටිමීටර. එහෙනම් උත්තරේ වෙන්නේ මීටර 2යි සෙන්ටිමීටර 50යි. ඊළඟ ගණන 825යි සෙන්ටිමීටර. 825යි සෙන්ටිමීටර වල 825යි සෙන්ටිමීටර මෙතන ඒවා කීයක් තියෙනවද? 100 200 300 400 500 600 700 800 100 ඒවා 8ක් කියාට පස්සේ ඉතුරු කීයක් තියෙනවද ඉතුරු 25ක් තියෙනවා එහෙනම් 8යි කියන්නේ මීටර 25යි කියන්නේ සෙන්ටිමීටර 8යි කියන්නේ මීටර 25යි කියන්නේ සෙන්ටිමීටර. එහෙනම් උත්තරය වෙන්නේ 8m 25යි cm. උත්තරය වෙන්නේ 8m 25යි cm. ආ දැන් මේ ගණන් ටික අනිත් පැත්තට හදමු. right මොකද්ද? සෙන්ටිමීටර මීටර හා සෙන්ටිමීටර වලින් දීලා තිබ්බහම ඒක කෙලින්ම සෙන්ටිමීටර වලට හරවන්න මේ බලන්න මෙතන තියෙනවා 2m 75යි cm හරිද එතකොට මේක අපි හරවන්න ඕනේ මොන වටද කෙලින්ම සෙන්ටිමීටර වල පුතේ මෙතන මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර 200යි ඒ වගේම 75යි කියන්නේ 75ම තමයි සෙන්ටිමීටර ඊට පස්සේ මොකද කරන්න ඕනේ මේ 100යි 75යි එකතු කරනවා එතකොට 200 75යි සෙන්ටිමීටර උත්තරය 200 75යි සෙන්ටිමීටර ඊළඟ ගණනක් හදමු ඔන්න 4m 0.5 cm හරිද මේ ගණන හදනකොට කොහොමද අපි හදන්නේ
හොඳට බලාගන්න. හතරෙන් කියන්නේ මෙතන 400යි. TM. හරිද? ඊළඟට මේ පහ. පහම තමයි. පහ දානකොට බිංදුවයි පහ දාන්න. එහෙනම් 400යි 5යි එකතු කරපුවම 405යි. 45යි කියලා ලියන්න බෑ. 405යි 5යි එකතු කරපුවම 405යි. මේකේ 400 එකතු කිරීම පහ 405යි. 1m 80යි 100. එතකොට වෙන්නේ මොකද්ද? 180යි 100. 100 එකතු කිරීම 80 180යි. මේ ටික හොඳට තේරුණා නේද? එහෙනම් දැන් මේ අභ්‍යාස ටික හදන්න. මේ ටිකට බලලා දැන් පහත සඳහන් අවස්ථා සෙන්ටිමීටර වලින් ලියන්න. ඉක්මනට ලියන්න. ටක් ගාලා ලියන්න. කතා කරන්නේ කවුරුව? ලියන්න. ටක් ගාලා ලියන්න පුතේ මේකට උත්තර. ලියන්න බලන්න. හරි දැන් අපි ලියමු. බලන්න මට කියන්න කොහොමද උත්තර ගත්තේ කියලා. පළවෙනි එකට උත්තරේ කියන්න 2m 35යි 100යි. ඊට උත්තරේ අවස්ථා සෙන්ටිමීටර වලින් කියන්න. 100යි එකතු කිරීම මම හදන විදිහක් දාන්නම්. 35යි සමානයි 235 cm. ඔන්න ටීචර් හදන විදිහක් දැම්මා.
हरे मखाना मखंड गए लिवा दे मो में 1 2 3 4 जो ඊළඟට මීටරයට වඩා අඩු දිගක් මනින්න තමයි අපි සෙන්ටිමීටර භාවිතා කරන්නේ නේද? ඉගෙන ගත්තනේ අපි සෙන්ටිමීටර භාවිතා කරන්නේ මේ බලන්න මේ පැන්සලේ ටික දැක්කද? බිංදුව ළඟින් තියලා තියෙනවා මේකේ බිංදුව ලකුණු කරලා නැති හින්දා කෙළවරින්ම තියලා දෙනවා පැන්සලේ ටික. ඊළඟට ඉවර පිටතට ලකුණු කරලා මේකේ කීයද सेंटीमीटर है नाम है उनके दिग्गज अटान वेला तीन ने तेरुना दे आ दे ना पिक तीनों सितु दिग्गज सहा सेबे दिग्गज अतर वेनस होयांड सितु दिग्गज सहा सेबे दिग्गज अतर हरी अपने तीनों गणिते पेलपोते पेंसले गुरुमेंटले सितु अपने हितने तीनों कोई वागे दे हाँ अभी हितला दाम तो बंद मेरे को पुताला करने दोने गाने ते पहले पोते हितू देखा की है जब और ना टीचर दाना वाह निकाम हितला
පොතේ දානවා 15යි 30m. පැන්සලේ දිග දානවා 10යි 30m. ගුරු වෙනසේ පළල දානවා අපි දෙකක් විතර දාමු 60යි 30m. ඊළඟට සැබෑ දිග ආසන්න විදිහට දිග මනින්න ඕනේ. දැන් අපි ගණිතේ පළපත මැන්න ඉස්සල නේද කීයද ආවේ අපිට ආවේ 27යි මං හිතන්නේ 27යි. පළල එකයි දෙකයි දහයයි. ඒ කියන්නේ දෙකයි දෙකයි 60යි 70යි 100යි. හයි 70යි 100යි. මේ විදිහට අපිට පුළුවන් සැබෑ දිග සහ හරි අපි හිතපු දිග දාන්න. ඊළඟට පුතාලට පුළුවන් ලියන්න පැන්සල් පෙට්ටිය. පැන්සල් පෙට්ටිය. අලුත් මකනය. අලුත් මකනය. පැන්සල් පෙට්ටියේ. පැන්සල් පෙට්ටියේ ටික ඔකල හිතලා දාන්න. ඊට පස්සේ ඔකලගේ පැන්සල් පෙට්ටිය සැබෑ ටික දාන්න. අලුත් මකනේ 5යි 100m. ඔල හිතලා දාලා ඊට පස්සේ සැබෑ ටිකත් මේ විදිහටම දාන්න. මැනලා ලියන්න. ලේසියෙන් ඊළඟට අපි යම් අමාරු එකට. ආ මේ ද්‍රව්‍ය අතර අපිට කියනවා ටික් ඉරිමත අඩි රූල තියලා මනින්දලු. මනිමුද ටීචර්ගේ අඩි රූලෙන් ටීචර් මනින්නම් හොඳට බලාගන්න. දැන් ඔන්න ටීච අඩි රූල තියනවා කෙළවරෙන්. හරිද? හොඳට බලාගන්න. මෙන්න තිබ්බා. මෙන්න ලකුණු කරා. පුතේ ඉරියඳනවා. මොකද මොකද ස්මාර්ට් බෝඩ් එකේ තියෙනකොට ඉරියඳනවා. ඊළඟට ආයි තිබ්බා. මෙන්න මේ විදිහට ඇඳ ඉරක්. අල්ලන අල්ලන තැන්නේ. දෙකයි. ඊට පස්සේ මෙතෙන්ට මනින්න ඕනේ 18. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මනින්නේ 30යි 30යි 18යි. ඔක්කොම තියෙද එතකොට 30යි 30යි 60යි 60යි 10 18යි 8 සෙන්ටිමීටර. ඊළඟට පෙට්ටියේ ඉඳලා මල් වාස් එකට එකක් එකයි මේක මපන්න නැත්නම් පිරියන් දෙනු අල්ලනකොට පිරියන් දෙනු. එකයි ඉතුරු ටික. ඉතුරු ටික 12යි 30යි 12යි. එතකොට කීයද?
हतलिस हतलिस කතාත් නෑ කැමරා ටිකත් ඔෆ් කරගෙන මට පෙන්නන්න මූණවල ඕගොල්ලෝ ඉගෙන ගන්නවද නැද්ද දන්නෙත් නෑ. කැමරා ටික නම් ඔන් කරගන්න ඕනේ පුතේ. නැත්තම් ටීචර් දන්නේ නෑනේ ඔයගොල්ලෝ කැමරාව පාදමට ගිහිල්ලා දොයියගෙන ඉන්නවද? වෙන කොහේ හරි ඉන්නවද? ටීචර්ත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කතා කරලා. එතකොට තමයි පාඩම කරන්න ලේසි වෙන්නේ. Right. ඉස්තම් පුරවන්න මීටර එකයි කියන්නේ සෙන්ටිමීටර 100යි. සෙන්ටිමීටර 500යි කියන්නේ මීටර 5යි. මෙතන මීටර මීටර 9යි කියන්නේ සෙන්ටිමීටර 900යි. सेंटीमीटर 1100යි කියන්නේ මීටර 11යි. මෙතන සෙන්ටිමීටර නෙමෙයි මීටර. මීටර 13යි කියන්නේ සෙන්ටිමීටර 1300යි. සෙන්ටිමීටර 1800යි කියන්නේ
दहाई मीटर मैं विजय हदागन राइट එහෙනම් ඉතුරු එක ඊළඟ දවසේ කරමු ටීචර් දැන් පහේ පන්තිය තියෙනවා හරිද එහෙනම් අද දවසේ පාඩමේ මේ ටික හොඳට බලාගන්න ගණන් ටික හදාන්න හොඳට කල්පනා කරන්න බලන්න ගැටලුවක් තියෙනවා ටීචර් වට්ස්ඇප් ටේජ් එකක් දාන්න ටීචර් කියලා කිව්නම් තේරුණාද එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන්